අපේ ලොකුම ඇඩ්වෙන්චර් එක පටන් ගන්නයි හදන්නේ මෙතන ඉඳන්. ඒ කියන්නේ අපි මෙතනින් කුමන කැලේට ඇතුළු වෙලා එතනින් යාල කැලේට ඇතුළු වෙන්න තමයි හදන්නේ. ඉතින් අපේ අපිට තියෙන වාහනයක් හොඳ වාහනයක් කියන්නේ Ford Range එකක්. අපි දැන් ඉන්නේ පානම ප්‍රාදේශීය රෝහල ළඟ. එතකොට මෙතන ඉඳන් කිලෝමීටර් 30ක් තියෙනවා කැබිලිත්ත يعني කුබුක් කරනට අපි යන තැනට. එතන ඉඳන් කිලෝමීටර් 15 කියන කිලෝමීටර් 45ක 50ක විතර දුරක් අපිට කැලේ ඇතුළට යන්න තියෙනවා මේ වාහනේ. ඉතින් අපි හතර දෙනයි. අපේ ගයිය මහත්තයා ඉන්නවා දුෂාන්. හලෝ හයි ගැ. හයි. එතකොට අපි කට්ටිය තමයි ඉතින් යන්න හදන්නේ. දැන් පිටත් වෙන්න හදන්නේ උදේ වෙලාව වෙනකම් ඉඳන් 9 විතර ඉතින්. 8:56. 8:56 හරියටම වෙලාව. අපි මේ පැත්තට ගිහිල්ලා හම්බ වෙමු. ලංකාවේ කලින් ඇති වෙච්ච ප්‍රශ්නකට ලොකු හේතුවක් අපි තමිල් නොදැනගෙන හිටපු එක. ඉතින් ඒ මිනිස්සු එයාලා ගොඩක් තමිල්ස්ලා සිංහල කතා කරනවා. දැන් තුෂාන්තට හොඳට සිංහල පුළුවන් නේද? සෑහෙන්න නේ? සෑහෙන්න පුළුවන්. සෑහෙනතරට කතා කරන්න පුළුවන්. අපි ඒ වුණාට තමිල් වලේ මොන මගුලක්වත් කතා කරගන්න බෑ. ඉතින් හිතන්න ලොකු සීන් එකක් ලංකාවේ ඉන්නකොට හොඳයි. ඒක මේ දැනගෙන ඉන්න ඕන අනිවාර්යෙන්. නල්ල බලන් කට්ටිය තමිල් ඉගෙන ගන්න අනිවාර්යෙන්. නල්ල ඉල නල්ල කන්ද කියන එක නේ කන්ද කියන එක තමයි කන්දයි මලයි ශ්‍රී මුරුහන් ආලයම් ආ ආ මොකද ඒක සිංහල තේරුම කොහොමද කියන්නේ මුරුහන් දේවාලයේ මුරුගන් දේවාලයේ මුරුගන් ඔව් දේවාලයේ ආලය දේවාලයේ ආ දේවාලයම් කියන එක නේ ආ රයිට් රයිට් හරි හරි අපි දැන් මේ ඉන්නේ ඔකන්ද දේවාල භූමියේ ඔකන්ද දේවාල පරිශ්‍රයේ තමයි අපි මේ ඉන්නේ මෙතනින් තියෙන ඔකන්ද දේවාලේ මෙතන උඩ අපි එනකම් මෙතන බැස සාමාන්‍යයෙන් සිරිතක් විදියට සම්ප්‍රදායක් විදියට මෙතන බැහැලා මෙතන වන්දනාමාන කරගෙන පඬුරු දාගෙන තමයි මෙතනින් එහාට යන ඕන කෙනෙක් කියලා අතුරට කෙනෙක් යන්නේ ඉතින් අපිත් ඒ චාරිත්‍ර වාරිත්‍ර කඩන්න යන්නේ නැහැ අපි අනිවාර්යෙන් මෙතනින් බැහැලා පඬුරු දාලා වැඳ පුදාගෙන තමයි මෙතනින් අතුරට යන්න හදන්නේ අපි උඩට ගිහලා බලමු මේ තමයි ඔක්කන්ද මුරුගන් දේවාලේ. ඉතින් මෙතනත් මාර ලස්සන view එකක් තියෙන්නේ. පොඩි කඳු ගැටයක් උඩ තමයි මේ මල්ලිහා ගොඩක් සෙනක ඉන්නවා. ගොඩක් මිනිස්සු නම මං හිතන්නේ මෙතන මචං කීයක් විතර හිටියද? 1000ක් 1500ක්? 1000ක්වත් ඇති 1000ක් 1500ක විතර බැතිමත්තු පිරිසක් පල්ලෙහා ඉන්නවා මෙතනත් ඉන්නවා. මෙතන ඇවිල්ලා වන්දනාමාන කරගෙන මෙතනින් තමයි ඔය කියන පාදයාත්‍රාව පටන් ගන්නෙ. ඒ කියන්නේ මේක වාර්ෂිකව තියෙන පාදයාත්‍රා කියන වන්දනා ගමනනේ. අයින් තමයි කතරගම දේවාලයට ගමන් කරන්නේ. මෙතනින් තමයි මේ ඔකන්ද දේවාල භූමියෙන් තමයි ඔය ගමන පටන් ගන්න. එතකොට මෙතන ඉඳන් කිලෝමීටර් 86ක දුරක් මේ බැතිමත්තු පයින් යනවා. පාදචාරිකාවේ යෙදෙනවා. පළවෙනියටම කැබිලිත්ත කොඩා කැබිලිත්ත තමයි තියෙන ඒ කට්ටියක නැවතුම්පල. ඊළඟට තමයි ඔය අපි කියන ලින්ක් තුන. අපි හෙල්ත් කැම්ප් එක කරන්න යන ලින්ක් තුන කියන තැන. ඊට පස්සේ තියෙනවා වරහන කියලා තැනක්. එතන ඊට පස්සේ මේ කතරගම දේවාලය. කියන්නේ දවස් 4ක පාගමනක් තමයි සාමාන්‍යයෙන් මෙයාලා. එහෙම තමයි යන රටාව. ඉතින් කිලෝමීටර් 86ක සම්පූර්ණ දුරක් මෙතනින් ඔකන්ද දේවාලය ළඟට පටන් අරගෙන මේ පාද චාරිකාව පාද යාත්‍රාව පටන් ගන්නවා. ඉතින් අපිත් පටන් ගන්න හදන්නේ. අපි නම් පයින්නේ අපි යන්නේ මේ එන දහස් ගානක මිනිස්සුන්ට බෙහෙත් දෙන්න තමයි. මොනවා හරි අසනීපයක් වුණොත් එයාලා බලා ගන්න අවශ්‍ය ප්‍රතිකාර කටයුතු සෞඛ්‍ය පහසුකම් සපයන්න තමයි අපි මේ ගමන මෙතනින් මේ විදියට ආරම්භ කරන්නේ. අපිට හමුණා දේවාලෙන් කෑමක්. මේ නමක් නම් දන්නේ නැහැ අපි. පටරහය වුණාට. අබලපෙති වගේනේ. අබලපෙති සීනි. ඈ අබලපෙදනේ.
මාරම රහයි එක මේ හබලපෙති සීනි පොළුවේ නේ Cuttak ya, wedi mati dia kan pulang ke mana dah? Ali, pinsi deh no. මේ ඉන්න crowd එකත් එක්ක මම හිතන්නේ ඔයාලට තේරුම් ගන්න පුළුවන් ඇති මේක කොච්චර ලොකු වැඩක්ද කියලා. කියන්නේ මේ 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 මාර crowd එක මේකට සහභාගී වෙන සාමාන්‍යයෙන් මේ මේ පොඩි area එකක මේ පොඩි set එකක් පොඩි නඩයක් මේ අපිට හම්බ වුණ ලොකු පිරිසක් මේ නඩේ තියෙනවා. අපිට දැන් වන්දනා නඩ කීපයක් මේ විදිහට හම්බ වුණා. මේ එතකොට මේ මිනිස්සු මාර dedication එකකින් මාර කැපවීමකින් මේ ගමන යනවා කිලෝමීටර් 86ක් පයින් යනවා කියන එක පට්ට අමාරු වැඩක් නේ. අපි සිරිපා දිනගෙන වුණත් සෑහෙන ලොකු ඒකක් නේ. ඉතින් එහෙම නැතුව මෙයාලා මාර කැපවීමෙන් මේ ගමන පොඩි බබාලා පවා මේ ගමන යනවා. ඒක මාර භක්තියක් මේ මාරම දෙයක් මේ මිනිස්සුන්ගේ තියෙන ඒ සංස්කෘතියට තියෙන ගරු කිරීම තමන්ගේ ආගමට තියෙන ගරු කිරීම ඒක මාරයි. අවල් 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 ආ අවල් පෙති නේද තියෙන්නේ ඔව් එන පට්ට රහයි ඈ මේ අපි දැන් එතකොට ඉන්නේ කුඹුක්කන මේක තමයි අතරින් උකඳ දේවාලෙන් පිටත් වෙන මිනිස්සු අවිල්ලා පළවෙනියටම නතර වෙන තැන මේක තමයි පළවෙනි කැම්ප් එක කියන්නේ පළවෙනි මිනිස්සු ඉන්න කඳවුර ප්‍රධාන ලොකු කඳවුර තමයි මේ කුඹුක්කන කියලා කියන්නේ. පේනවනේ මිනිස්සු දහස් ගාණක් මෙතන ඉන්නවා ලොකු ඒරියා එකක්. ලොකු ඒරියා එකක කට්ටිය ඉන්නවා මෙතන කෝඩා රංගහගෙන උයනවා කරනවා. එතකොට මෙතන පළවෙනි දවසේ යාලා ගොඩක් කට්ටිය නතර වෙනවා. නතර වෙලා මෙතනින් එහාට දෙවෙනි අදියර තමයි මෙතනින් ලින්ක් තුනට යන්නේ. එතකොට මෙතන සාමාන්‍යයෙන් තියෙනවා කිලෝමීටර් 20ක විතර දුරක්. 20ක 25ක වගේ දුරක් තියෙනවා. මෙතනින් තමයි කුඹුක්කන් අය ක්‍රොස් කරන්න ඕන. කුඹුක්කන් අය ක්‍රොස් කරලා තමයි මෙතනින් එහා පැත්තට ගිහිල්ලා අපි ඉතුරු ගමන ඉදිරි ගමන මෙතනින් එහාට යන්නේ. ඒක අපිට තව කිලෝමීටර් 15ක් විතර යන්න තියෙනවා. ඉතින් මේ ටික මේ ටික පෙන්වන්න තමයි මම එකකට ආවේ. එතකොට පේනවනේ කොච්චර ලොකු ජනකායක් කොච්චර ලොකු මිනිස්සු ගොඩක් මෙතන ඉන්නවද කියලා. මේක වෙනම සංස්කෘතියක් වෙනම මිනිස්සුන්ගේ තියෙන භක්තිය කැපවීම ධෛර්යය හැමදේම තමයි මේ එක තැනකට එකතු වෙලා හාල්ට පේන්නේ. ඒක ලොකු తాවකාලික ලොකු ජනපදයක්. දැන් මෙතන එහා පැත්තේ තමයි කුඹුක්කන් ඔය යන්නේ. මේ පැ එහා පැත්තෙන් පේන්නේ කුඹුක්කන් ඔය. දැන් අපි ඒක ක්‍රොස් කරනවා ඉස්සරහින්. දැන් මේ අපි ඉන්නේ කුමන? මේ ඒරියා එක තාම මේ ඒරියා එක කුමන? මේ කුඹුක්කන් ඔය ක්‍රොස් කරපු ගම අපි යාලට වැටෙනවා. මේ අපැත්ත යාල. මේක තමයි සීමාව. මම මීට එකපාර මේ මම මෙතෙන්ට මේ කුඹුක්කන කියන තැනට ආපු දෙවෙනි පාර. මම මෙතන නාලා තිනවා පළවෙනි පාර ආවම නා. පළවෙනි පාර මෙතන තමයි නෑවේ. අද නාන්න බෑ කට්ටි ගොඩක් කට්ටි ඉන්න. අපි මෙතනින් දැන් කෙලින්ම අපේ දෙවෙනි ගමනාන්තය වන ලින්ක් තුනට යන්න පිටත් වෙනවා. විනාඩි 10ක වගේ කාලයක් මෙතන ඉඳලා ඒකක් වගේ වීලා අපි අර පැත්තට යන්න පිටත් වෙනවා. එහෙනම් එහාට ගිහිල්ලා හමු වෙමු. ඉතින් අපි හිතන මේක පට් එක්ස්පීරියන්ස් එකක් වෙන්නේ නැති කියලා. අපිටත් මාර හිතා ගන්න බැරි එක්ස්පීරියන්ස් එකක්. ඔයාලත් ඒ වගේ හිතා ගන්න බැරි පට් එක්ස්පීරියන්ස් එකක් වෙන්නේ නැති කියලා හිතනවා. ඉතින් අපි මේ පැත්තට යනකොට මේ තියෙන විදිහට තවත් දේවල් එකතු වෙයි. එහෙනම් මේ පැත්තට ගිහිල්ලා බලමු.
මේ අපි ඉන්නේ අද කුඹුර දෙක කියන කැම්පින් සයිට් එකේ. මෙතන තමයි අපි ක්‍රොස් කරන්න හිටියේ කුඹුක්කන් ඔය. මෙතනින් ඇවිල්ලා වාහනේ ඇවිල්ලා මෙතනින් ක්‍රොස් කරන්න හිටියේ. නමුත් වැඩේ බෑ, වතුර වැඩි. දැන් එතකොට අපිට තියෙන්නේ මේකේ බැහැලා ගිහිල්ලා මේ ටික බැහැලා යන්න ඕන පහින්. බැහැලා එහා පැත්තට ගිහිල්ලා හැමදේ ට්‍රැක්ටර්ස් තියෙනවා. ඒ ට්‍රැක්ටර් එක තමයි මෙතනින් එහාට කිලෝමීටර් 21ක් තියෙනවා යන්න අපිට. ඒ කිලෝමීටර් 21 මෙතනින් එහාට ට්‍රැක්ටර් එක තමයි අපි යන්නේ. දැන් මේකේ අපි සෙට් එක ගිහිල්ලා මේ බඩු ටිකත් අරන් එහා පැත්තට ගිහිල්ලා ඒ ගමනට ලෑස්ති වෙන්න ඕන. මෙතනින් තමයි අපි ක්‍රොස් කරන්න යන්නේ ගඟ. ඔක ගමකට ඇතන කුඹුක්කන් ඔය මේක. කට්ටිය මෙතන නේවි එකේ කට්ටිය දාලා ඉන්නකොත් පේනේවි එකේ සිම්බල් ටිකක් ඉන්නවා. මෙතන අපි ගඩ කරන්න එයාලත් එක්ක යාලගේ හෙල්ප් එකෙන් අපි එහා පැත්තට යනවා. ලොකු සෙලපාරක් තියෙනවා මේකේ. මේකෙන් ඉඳන් මෙතනින් මේක දාලා කමේ දාලා තමයි එහා පැත්තට යන්නේ. ලොකු වැල්ලකුත් ඇතුලේ තියෙනවා. ලොකු වැල්ලක් අතගෙන ඇවිල්ලා කොල් දෙකට දැරෙනවා. අපි දැන් කුඹුක්කන් ඔය ක්‍රොස් කරලා මේ පැත්තට ආවා. දැන් අපි ඉන්නේ මේ යාල නේද කොට මේ. මේ යාලනේ. යාලට තමයි මේක අයිති වෙන්නේ. මේක තමයි මේක යාල. එයා පැත්ත කුඹුණ මේ පැත්ත යාල. දැන් කුඹුක්කන් ඔය ක්‍රොස් කරලා මේ පැත්තට ඇවිල්ලා කට්ටිය වනාලා ඉන්නේ. අරගෙන් එහා පැත්තේ වැල්ලා. මේ දැන් අපි මෙතන කෑම කාලා අපි එක්ක යන ට්‍රැක්ටර් එකක් යනවා කියලා කිව්වා මෙතෙන්ට. එතකොට තව කිලෝමීටර් 20ක් විතර 18ක් විතර යන්න තියෙනවා. 18ත් 20ත් අතර ගානක් මෙතනින් එහාට යන්න තියෙනවා ලින්ක් තුන ළඟට යන්න. ඉතින් දැනට 2500ක් විතර මෙතන ක්‍රොස් කරලා ගියාලෝ අද දවසේ ඇතුළත මිනිස්සු. තව මෙයාලා එක්ස්පෙක්ට් කරනවා මෙතන නේවි එකේ කට්ටියත් එක්ක කතා කරනවා කිව්වේ. තව 1500ක් 2000 අතර ප්‍රමාණයක් මෙතන ක්‍රොස් කරලා එහා පැත්තේ යයි කියලා. මොකද සාමාන්‍යයෙන් 5-6 වෙනකොට මෙයාලා ගමන නවත්තනවා. මොකද එතනින් පස්සේ ප්‍රශ්නනේ මේ දිවියෝ ඉන්නවා මේ ටිකේ. දිවියෝ ගොඩක් ඉන්න පැත්තක් යාලා කියලා කියන්නේ. එතකොට මේ එහින්දා ඒ වෙලාව වෙනකොට එතෙන්ට යන්න බලාගෙන තමයි ගොඩක් කට්ටිය යන්නේ. දැන් වෙලාව කීයද? වෙලාව කීයද මචං? වෙලාවක් නෑ දෙනේ නෑ. එකට දෙකට විතර ඇති කියලා අපි හිතනවා. කිසිම අදහසක් නෑ මේ වෙලාව ගැන. ඉතින් ඒකින්ද දැන් තව කොහොම පැය 4ක් 5ක් අතර දතෙන්ට පයින් යන්න පුළුවන් දුරේ කට්ටිය තමයි මෙතනින් මේ වෙලාවේ ක්‍රොස් වෙන්නේ. අනික කට්ටිය ක්‍රොස් වෙන්නේ නෑ. මේ පෙතන ගිහිල්ලා තමයි අපිට අද හොඳ වැඩ ටිකක් තියෙයි. එතෙන්ට ගිහිල්ලා කරන්න ගිහිල්ලා බලමු. හරි, මෙතනින් දැන් අපි අපේ ට්‍රැක්ටර් ගමන පටන් ගන්න යන්නේ. කිලෝමීටර් 21ක් තියෙනවා කියලා තමයි අපිට හරියටම දැනගන්න තියෙන්නේ. කිලෝමීටර් 21ක් දුර මෙතන ඉඳන් අපි මේ ට්‍රැක්ටරේ යන්න හදන්නේ මෙතනින් එහාට.
අපි අන්තිම අපේ දනට ආවා නව තැන්පලට මෙතන ඉන්නවා මචං කීයක් විතර ඉන්නවද මචං 5000 5000ක 6000 කිට්ට මිනිස්සු ප්‍රමාණයක් ඉන්නවා අපිට ආපුවම වැඩ තියෙනවා කීප දෙනෙක් ඉන්නවා ඉන්ජර්ලා ඉතින් කට ප්‍රතිකාර කරන්න තියෙනවා ඉතින් වැඩි මෙතන මම තැන පෙන්නන්න නිවාඩු වෙලාවක ඒ වීඩියෝ එක හෙට තියන්න ඊළඟ වීඩියෝ එකේ මාට බලාගන්න පුළුවන් මෙතන ඉහාට වෙන්නේ මොකද්ද කියලා එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් අතර වෙනවා අපි ලින්ක් කියන තැනට ආපු වීඩියෝ එක ඉතින් එහෙනම් අපි වැඩ පටන් ගන්න යනවා හැමෝටම බයි චය. Thank you.